प्रदेश මහින්ද මහත්තයාට බැරි වුණා මේක අපිට ආරවන්න. මහින්ද මහත්තයාට පුළුවන් උනේ පොඩි බ්‍රේක් එකක් ගහගන්න විතරයි. ඉන්දුනීසියාවට තවත් භූකම්පනයක්. ඉදිරි පැය 24 තුළ තද සුළං ඇතිවිය හැකි බැවින් හෙට පෙරවරු 6 දක්වා මුහුදු යමින් වළකින ලෙස දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දීවර කාර්මිකින්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කොස්වාඩිය වෙන්නප්පුව මේකමුව ගාල්ල වැලිගම දෙවිනුවර නිල්වැල්ල කුඩාවැල්ල තංගල්ල හම්පන්තොට කිරින්ද සහ කල්මුණ යන ප්‍රදේශවල තීවරින්ට මෙම නිවේදනය විශේෂයෙන්ම අදාළ වෙනවා. මේ අතර බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වලටද අධික වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවෙනට දකුණු දෙසින් යන මොහොදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වෙලා තියෙනවා. මේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොත්විල් දක්වා සහ පුත්තලම සිට මීගමුව දක්වා වෙලට ඔබෙන්නන මොහොදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරු සහිත ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුනගේ වේගය ශනිකව පැටි කිලෝමීටර් 70 80 වගේ දක්වා ඉහළ යමේ හැකියාවක් තියෙනවා. මේ මොහොදු ප්‍රදේශ ශනිකව රළු වීමේ වැඩි හැකියාවක් පවතින. දීවරස අනාගත ප්‍රජාවගේ මේ පිළිබඳව ඉත අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිට. මේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය මොහොදේ තමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් ගොඩබිමට තියෙන බලපෑම අඩුයි. ඒ ගොඩබිමට ලොකු බලපෑමක් ඇති වෙන එකක් නැහැ. ශ්‍රී ලංකාව ආසන්න 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම වයඹ මධ්‍යම සවර්ගමුව දකුණු සහ ඌව පළාත්වල දැනට පවතින තත්ත්වය වැඩිම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් පවතිනට අපේක්ෂා කරනවා. දිවින පුරා බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගුගුණු සහිත වැසි ඇති වේ අපේක්ෂා කරනවා. ඊයේ දිනේදී ඵලාවත සහයි මාවට ප්‍රදේශයෙන් නිවාස 100ක පමණ අර්ධහානි වාර්තා වෙනවා තද සුළං සහිත තත්ත්වයන් සමගම. ඊයේ රාත්‍රියේදී අඛණ්ඩවම ගරු අමාත්‍ය දුමින්ද දිසානායක මෙතුමන් සහ ගරු රාජ්‍ය අමාත්‍ය පාලිතරංගේ බණ්ඩාර මෙතුමන්ගේ උපදෙස් මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් යථාපොලින් ෂීට් ඇතුළේ සියලුම බඩු භාණ්ඩ රැගත් උපකරණ එම ජනතාවට ලබා දීම සඳහා කටයුතු කළ තිබෙනවා. මේ සමගම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් රුපියල් 10000ක අතිකාරම් දීමනාව ලබා දීමටත් තක්සේරු වාර්තා ලැබීමෙන් පසු අනිකුත් දල් ලබා දීමටත් අඛණ්ඩව කටයුතු කළ තිනවා. ආපදා මනාකරණ දිස්ත්‍රික් ඒකකයත් සහන සේවා අංශත් අඛණ්ඩව ඒ සඳහා කටයුතු කරලා තිබෙන මේ අවස්ථාව වෙන විට ඇමරිකා ඩොලරේ අගය ඉහළ යාම ශ්‍රී ලංකාවට පමණක් ඇතිවන තත්වයක් නොවන බවත් කෙසේ වෙතත් ඒ තුලින් ජනතාවට බරක් නොවනසේ ආර්ථිකයේ හැසිරවීමට රජය පියවරගෙන ඇති බවත් අමාත්‍ය සාගර රත්නායක මහතා පවසනවා. එක කාලයක් තිබ්බ ඇමරිකාවේ පොලි අනුපාතේ බොහෝම සුළු පොලි අනුපාතයක් තිබේ. ඉතින් ඒ රටේ යම් මිල මුදලක් තියන අය තමන්ගේ මිල මුදල් ඉතුරු කරන්න බැංකු තැන්පතුවක වගේ තැන්පතුවකට දාද්දි ඒගොල්ලෝ ඒ රටේ පොලි අනුපාතයට වැඩිය හොඳ පොලි අනුපාත බැලුවා. ඒ කලාපේ රටවල්වල හොඳ පොලි අනුපාතයක් තිබ්බා. ඉතින් ඒ මුදල් මෙහාට ගලාගෙන ආවා. ඒ රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙනකොට මේ ඩොලර් ප්‍රමාණය ආපහු ඒ රටට යන්න පටන් ගත්තා. අපිට ඩොලර් ප්‍රමාණයක් මෙහෙ එනකොට අපේ ආර්ථිකයට ශක්තියක්. මොකද අපිට ආදායමක් එක්ක. ඒ දැන් ඒ ටික යනවා එළියට. ඒ යනකොට පීඩනයක් ආව රුපියල අප්‍රමාණ වෙන්න පටන් ගත්තා. ඒක අපිට විතරක් විශේෂ වෙච්ච දෙයක් නෙවෙයි. ඉන්දියාවට ඒක වුණා. අපි රජයක් වශයෙන් මේ ප්‍රශ්නේ ඔබට බලපෑම අවම කරන්න අවශ්‍ය වැඩසටහන හදලා ඒක ක්‍රියාත්මක කරගෙන ඉන්නවා. ගේවර පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් කබුරු පිටිය ආසනයේ දරුතරියන්ට ශිෂ්‍යත්ව පිරිනමමින් නවාතිවරයා මේ බව සඳහන් කළා. කබුරු පිටියේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්දන ප්‍රියන්ත මහතා එය සංවිධාන කළා. තිහකොට පැරණි ඕලන්ද වෙළඳ මධ්‍යස්ථානයේදී උත්සවය පැවැත්තුණේ. පාසල් විෂය මාලාව විෂයන් 6 දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජකාරිය වස මහතා පවසනවා. සලස්මක් කනුව දැන් අපි යනවා දැන් බාන විෂය මාලා වෙනස් කරගෙන යනවා දැන් විෂයන් 9ක් තියෙනවා නමුත් මේ විෂයන් 9ක් අධ්‍යාපනඥයෝ ඔක්කොම සාකච්ඡාවල් තේලා තියෙනවා මෙච්චර අවශ්‍ය නැහැ ඒක විෂයන් 6ක් කරන්න දැන් සලස්මු කරගෙන යනවා අධ්‍යාපනයේ විෂයන් 9 6ක් කරන්න යනවා සමහර විෂයන් වල වැඩි දැන් එල්ලලා අමට්ටලා සමහර විෂයන් වල ගුරුවරුන්ට අවුරුද්දක් තුල ආවරණය කරගන්න බෑ ඒවා අඩු කරලා යාවත් කාලින කරනවා මේ ඔක්කොම ආරම්භ කරලා තියෙනවා ඒ නිසා මම කියන්න ඕනේ ඒ දැවැන්ත වෙනස්කම් ටික අධ්‍යාපනයේ අපි කරමින් යනවා
WW කන්නංගර විද්‍යාලයේදී කළ පේනුම් තටාකයේ සිසු අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදි කෙරුණා. රාජා මාතා ජිත් පී පෙරේර මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. හිටපු ජනාධිපතිවරයාට රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානෙක්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ ආර්ථික අර්බුදය ඇති උනේ කොහොමද? මහින්ද මහත්තයාටත් බැරි වුණා මේක අපිට හරවන්න. මහින්ද මහත්තයාට පුළුවන් උනේ පොඩි බ්‍රේක් එකක් ගහගන්න විතරයි. මෙන්න මේ ප්‍රතිපත්තිය තුළ මේ රට මේ විනාශයට ගියා. මොකද්ද මේ ප්‍රතිපත්තියේ මූලික සූත්‍රය? සියලු දේවල් ලිහිල් කරමු. ආනයනය ලිහිල් කරමු. අපි මේ රටේ යන මුදල් ගලා එම ලිහිල් කරමු. මේ රටෙන් පිටට යන මුදල් ලිහිල් කරමු. ලිහිල් කළා කිව්වා මේකෙන් අපට එනවා වැඩි ලාභයක්. නමුත් ඇත්තටම මොකද උනේ? අපි අලාභයකට ගියා. අලාභය එන්න එන්න වැඩි වෙන්න ගත්තා. අද ඒ කර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලුණු වගා කරන ගොවීන්ට අවශ්‍ය ලුණු පීච දඹුල්ලේම නෙපදවීම ආරම්භ කර තිබෙනවා. ඊට අවශ්‍ය කබඩා විවෘත කිරීම මාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දේශීය වෙළඳපොළට අවශ්‍ය ලොකු ලුණු වලින් 25%ක් සපයන්නේ දඹුල්ල ප්‍රදේශයෙනුයි. එහෙත් වගාවන්ට අවශ්‍ය බීජ ලබා ගැනීමේදී ලොකු ලුණු ගොවීන් ගැටළු රැසකට මුහුණ දුන්නා. ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අවශ්‍ය බීජ එම් ප්‍රදේශයේම සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි. ඒ අනුව නියම ව්‍යාපෘතියක් දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ ආරම්භ කෙරුණා. මෙහි පිහිටුවා ඇති ගබඩා සංකීර්ණයේ එක් ගබඩාවක් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 12ක්. ලොකු ලුණු බීජ කිලෝග්‍රෑම් 200ක් එක් ගබඩාවක නිෂ්පාදනය කළ හැකි. මෙවැනි ගබඩා 150ක් පිහිටවීම සැලසුමයි. රටට අවශ්‍ය සමස්ත බීජ ලුණු නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබෙනවා. රටපුරා සිදුවන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. කලාව හිඟුරු වැව සහ ආචාර්යාගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අමාත්‍ය දුමින්ද දිසනායක මහතාටින් ආරම්භ කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එල්ලංගා පද්ධති දෙකක වැව් 20ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙවන විට සිදු කරනවා. වැව් 10යි ගම් 10යි ව්‍යාපෘති යටතේද තවත් වැව් 40ක් සංවර්ධනය කරන බව අමාත්‍ය දුමින්ද දිසනායක මහතා මෙහිදී සඳහන් කළා. හිඟුරු වැව සහ ආචාර්යාගම වැව ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේද දායකත්වයේ ඇතිවයි. බේරුවල හලවකන්ද ප්‍රාථමික විද්‍යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 100ක්. මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ මූලිකත්වයෙන්. රත්තපුර ගුරු ආරගම ප්‍රදේශයේ නිවාස නොමැති පවුල් 19ක් සඳහා නව නිවාස ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ඒ සඳහා දායක වනවා. ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත ස්වාමින් වහන්සේ සහ කොළොන්න එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී අබේනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. හාලියල ගාල්හෙල මුල්ල අරාව මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අතින්. රුපියල් ලක්ෂ 15ක් පමණ ඊට වැය කරනවා. අති දුෂ්කර ගම්මානයක් වන මෙම ගම්මානයට පිවිසීමට ඇති එකම මාර්ගය මෙයයි. මාර්ගය කොන්ක්‍රීට් කිරීම තුළින් කෘෂි නිෂ්පාදන පහසුවෙන් ප්‍රවාහණය කිරීමටද හැකිවනවා. අපිට මේ පාර හදා දුන්න එක ගැන බොහොම ස්තුතියි. රජයේ යටතේ ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙල නිසා ගම්මානයේ හැමෝටම පහසු ගමන් මඟක් ඊට පස්සේ සැකසෙනවා. දැඩි ලෙස පීඩාවට පත් වෙලා හිටපු අපේ ගවයේ ජනතාවට ඒ අපහසුතාවෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිපාදන අපිට ලබා දෙමින් අපේ ගම ශක්තිමත් කරපු වත්මන් රජයට අපගේ ගෞරවනීය ස්තුති පුද කර සිටිනවා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවත දිවා ප්‍රවෘත්ති සමගින්. ඊයට යෙදී තිබුණු ලෝක ළමා දින වෙනුවෙන් රටපුරා විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුණා. රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නෙළුම් පොකුණ රගහලේදී පැවැත්තුණා. නිර්මාණ 125,000ක් පමණ ඒ සඳහා ලැබී තිබුණා. අවසාන වටේ සඳහා තේරුණු නිර්මාණ 125 අතුරින් විශිෂ්ට නිර්මාණ තෝරා ගැනුණා. මෙහි ජයග්‍රහකෙයින්ට තිරණ සහ සහතික පත් ප්‍රදානය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියා. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව හා ළමා මුළුව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ළමාදිනේ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ද මෙහිදී පැවැත්ුණා. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් දම්මිකා මල්සිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ලෝක ළමාදිනේ වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතුරුම් බැංකුව ළමයින් 150 දෙනෙකු සඳහා බැංකු ගිණුම් ආරම්භ කළා. එම බැංකුවේ බොරැල්ල ප්‍රධාන කාර්යාලයේදී මෙම කටයුතු සිදු වුණේ. දරුවන්ට බැංකු පොත් සහ ත්‍යාග ලබා දීම බොරැල්ල ප්‍රධාන කාර්යාලයේ කළමනාකාරිණී ප්‍රදීපා පුෂ්පකාන්ති මහත්මිය අතින් සිදු කෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ රිද්ම සැරිය ළමා දින ප්‍රසංගය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වැඩසටහනේදී කොළඹ නාගරික මහල් නිවාසවල දරුවන්ගේ දක්ෂතා ඉලදැක්වීමේ ප්‍රසංගයක්ද පැවැත්ුණා. අම්බලන්තොට හැඩවින්න විද්‍යාලයේදී ස්වාමින් වහන්සේ 69 උදෙසා දානමය පින්කමක් පැවැත්ුණා. ලෝක ළමා දිනයේ වෙනුවෙනුයි මෙය සංවිධානය කර තිබුණේ. පෙරහැරකින් ස්වාමින් වහන්සේ විද්‍යාලයට වැඩම කරවීම සිදු කෙරුණා. විදුහල්පති එම් සිරිපාල මහතාගේ උපදෙස් මතයි මෙය පැවැත්ුණේ. ලෝක ළමා දිනයට සමගාමීව පැවැත් වූ ඩෙංගු උවදුර දුරලමු කොළඹ නාගරික චිත්‍ර තරගයේ ත්‍යාග ලබා දීමේ උත්සවය කොළඹ පුරපතිනිය රෝසි සිනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. කොළඹ මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන හා සමාජ සංස්කෘත ඒකකය මෙය සංවිධානය කළා. වසර 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් පවතින රටවල් 7 අතර ලංකාව සිටින බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අපේ රට පුංචි දූපතක් තමයි. හැබැයි සංස්කෘතික උරුමයන් අතින් ගත්තාම අපි මේ ලෝකේ තියෙන ලොකුම බලවත්ම රාජ්‍යවලට වඩා හොඟක් පොහොසත්. හැබැයි පුරාවිද්‍යා ඉතිහාසය දිහා බලනකොට පුරාවිද්‍යා සොයාගැනීම් පිළිබඳව දත්ත එකතු කරනකොට ඉන්දියාව අපිට හොඟක් බලයක්. ඉතිහාසය දිහා ගත්තම අපිට වගේ එක දිගට ලියුණු මහාවංශය වගේ ඉතිහාසයක් ඉන්දියාවට නැහැ. මේ වගේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් අවුරුදු 2000කට වැඩිය ලෝකේ තියෙන රටවල් 7යි. ඒ රටවල් 7 ඇතුළේ අපි ඉන්නවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සාහිත්‍ය මාසයේ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ 34ක් දොරට වැඩීමේ උල්ලට සහභාගී වෙමින්. බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී උත්සවය පැවැත්ුණේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent 3rd generation ප්‍රවර්ධන චාරිකාව අද ගමන් ගන්නේ කුරුණෑකල සිට වාරියපොළ හරහා පුත්තලම දක්වායි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ඉදුනිල් අතපත්තෝ. සතර දිගන්තේ පියවා ගොසිනා ලඟවැංගේගේ රියැලිටි යූත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් කිරුළනගත් ප්‍රවර්ධන චාරිකාව මේ විදියට අද දවසේ 7 වන දිනයේ සමාරම්භය සනිටුවන් කරන්නට අපි කුරුණෑකලට ආවා. ලඟවැංගේගේ රියැලිටි තමයි යූත් විත් ටැලන්ට් කියලා කියන්නේ. දින 7ක් පුරාවට මේ ප්‍රවර්ධන චාරිකාව අපි මේ ලංකාවේ වටේ යන ගමනේ අද දවසේ අපි කුරුණෑකලින් ආරම්භ කරලා වාරියපොළට වාරියපොළින් පුත්තලමට යන්න සූදානම්. ලඟවැංගේගේ රියැලිටි යූත් විත් ටැලන්ට් 3rd generation කිරුළයි මේ විදියට අපි රටවට අරගෙන යන්නේ. උණුසුම් පිළිගැනීමක් කුරුණෑකලට ඇතුළු වූ මොහොතේ සිට අපට ලැබුණා වගේ ඉතාමත් සතුටින් මතක් කරන්න ඕනේ. තරුණයන් වෙනුවෙන් නිර්මාණය වූ ලංකාවේ අංකකේ රියැලිටි යූත් විත් ටැලන්ට් ඔබ අධිෂ්ඨානයේ ජයග්‍රහණය නම් ඔබේ හැකියාව සබවින්ම විශ්මිත විය යුතුයි. රටම කැලිකසල වලින් බේරා ගැනීමේ මෙහෙයුමට ITN සූදානමින් පසුවනවා. මෙහෙයුම ආරම්භ කෙරෙන්නේ කටුනායක ඇවරීවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්. කටුනායක ඇවරීවත්ත ප්‍රදේශවල ප්‍රබලම ගැටලුවක් වී ඇත්තේ කැලිකසල තන තන ගොඩ ගැසීමයි. ආයෝජන කලාපයේ 5000ක පමණ සේවක සේවිකාවන් පිරිසක් රැකියා කරන අතර එයින් සැලකිය යුතු පිරිසක් මේ අවට ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ තමන් මුහුණ දෙන මෙම කැලිකසල ගැටලුවට විසඳුමක් ලෙස ITN මාධ්‍යාලය හා පහන්වැට ජාතික සංවිධානයේ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය තමන්ට අතිශයින් වැදගත් වන බවයි.
ගිය තැන්වල අපට කුණු බෑග් බෝතල් පාර දිගට අපිට දකින්න විදේශෙක් කෙනෙක් මේ වගේ දේවල් දකිනකොට ලොකු නින්දාවක් අපේ රටෙන් පහන්වට සුවිචා සංගමෙන් කරන වැඩසටහනක් තියෙනවා හයිටින් එකනු සම්පූර්ණ උදව් කරන නිසා සියලුම දෙනෙකුට වෙලා උදව් කරන්න කැමැත්තෙන් බලා සිටිනවා පහන්වට හයිටින් නාලිකාව එකතු වෙලා කරන වැඩේට අපි සන්තෝෂයි අපිත් ඒ වැඩේට සහයෝගය දක්වන්න කැමැතියි පාරේ හැමතැනම කුණු දාලා පට්ටිය ඒක පිරිසිදු කරන්න කවුරුත් යොදවන නම් හොඳයි හයිටින් එකයි පහන්වට එකතු වෙලා කරන මේ සත්කාරයට අපිත් පුළුවන් තරම් උදව් කරනවා මෙම ප්‍රදේශය පිරිසිදු කරමින් ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල ලබන හතරවනදා ආරම්භ කරනවා ඒ සඳහා කටුනායක සීතුව නගර සභාවද එක්ව සිටිනවා ITN මාධ්‍යාලය හා පහන්වැට ජාතික සංවිධානය ඇතුළු සංවිධාන මෙන්ම ආයතන රැසක් එක්ව ක්‍රියාත්මක කරන මෙම කසල ඉවත් කිරීමේ වැඩපිළිවෙල සමග බොහෝ දෙනා එක්වෙමින් සිටිනවා සන්තෝෂ වෙනවා ග්‍රීන් සිටි ඇන් ක්ලීන් සිටි ව්‍යාපෘතිය සංවිධානය කිරීම සම්බන්ධව මේක දිගටම කරගෙන යන්න පුළුවන් ශක්තිය ලබා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයත් පහන්වැට සංවිධානයත් එකතු වෙලා ඇවිරුවත් නගරය පිරිසිදු කරන වැඩපිළිවෙලක් ලබන හතරවෙනි ඉඳලා මේ අය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මම ඒක ඉතාමත්ම අගය කරනවා ඒ සම්බන්ධව කටයුතු කරන සියලු පුද්ගලයන්ට මම විශේෂ ස්තුති කරනවා මේ නගරය පිරිසිදුව තබා ගැනීමට තවත් අපිට රුකුලක් වෙනවා කියන එක මගේ මතයයි චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාව ප්‍රාප්ත වුණා. හෘදයාබාධයක් හේතුවෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිදී සුනිල් ප්‍රේමකුමාර මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. අභාව ප්‍රාප්ත වන විට ඒ මහතා 62 වෙනිෙහි පසු වුණා. මඬල්තුව මමයි රජා චන්ද්‍රජා හතුරු ඇතුළු චිත්‍රපට මෙන්ම ටෙලිනාට්‍ය රසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩින් කහට ගස් දිගලිය පුලියන් කඩවල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකල ඩමගොඩ නැගිල්ල විවෘත කෙරුණා. උතුරු තලංගම බතරමුල්ල දුටු ගැමුණු ප්‍රජා සංවිධාන සමාජිකයන්ගේ එකමුතුවෙන් හා ප්‍රදේශයේ දානපතියන්ගේ ආධාර මත මෙම ගොඩ නැගිල්ල ඉදිකර තිබෙනවා. මෙම සංවිධානයේ වාර්ෂිකව මෙවැනි සමාජ සත්කාර සිදු කරනවා. ඒ යටතේ ඉදිකල පළමු පාසල් ගොඩ නැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7 සඳහාම සුවසිරිය ගිලන් රථ 7ක් ලබා දීම හිඟුරක්ගොඩදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හදිසි රෝගී තත්වයකදී රෝගීන් මූලික ප්‍රතිකාර සහිතව රෝහල් ගත කිරීමට සුවසිරිය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන සංවත්සර සැමරුම වෙනුවෙන් යුද හමුදා ධජවලට සෙත් පැතීම අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝධිය අසලදී සිදු කෙරුණා. අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළා. යුද හමුදා සියලු ධජ රැගත් පෙරහැර බෝධිය වටා පැදකුණු කිරීමෙන් පසු ආශිර්වාද කෙරුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ඕකිඩ් මල්වගාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් චම්පිකා සුබසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඕකිඩ් වගාව තුළින් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ මෙහිදී දැනුවත් කළා. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව සහ යුනිපව සමාගමයි මේ සංවිධානය කරන්නේ. දැන් ක්‍රීඩා පුවත් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කඹැදීමේ පිරිමිශුරතාව ඌව පළාත් කණ්ඩායම හිමි කරගත්තා. එහි කාන්තා ශුරතාව හිමි වූයේ බස්නාහිර පළාත් කණ්ඩායමටයි. දින දෙකක් පුරා කොළඹ ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා පිටියේ පැවැත් තරඟාවලියට පළාත් 9ම නියෝජනය කරමින් පිරිමි කඹැදීමේ කණ්ඩායම් එක්ව සිටියා. එහි කාන්තාංශයේ තරඟ සඳහා ඌව පළාත හැර සෙසු පළාත් නියෝජනය කරමිනුයි කණ්ඩායම් එක්ුණේ තරඟාවලියේ පිරිමි කඹැදීමේ අවසන් තරඟයට ඌව පළාත් කණ්ඩායම හා බස්නාහිර පළාත් කණ්ඩායම සුසුකම් ලබා ගත්තා. තියුණු තරඟයකින් අනතුරුව ජයග්‍රහණය හිමිුනේ ඌව පළාත් කණ්ඩායමටයි. කාන්තාංශයේ අවසන් මහා තරඟයේ පැවැත්ුනේ බස්නාහිර හා වයඹ පළාත් කණ්ඩායම් අතරයි. එහිදී බස්නාහිර පළාත් කණ්ඩායම කාන්තාංශයේ ශූරතාව දිනා ගත්තා. www.itnnews.lk